I want to check it out to me. මේ ආරම්භ වන්නේ සිතිජය කාලීන සංවාදාත්මක වැඩසටහන. සුපුරුදු පරිදි අදත් මේ වැඩසටහන සමග එක්වීමට අප සමග එක්වලා ඉන්නවා ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ඒ වගේම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරි ආචාර්ය දයාන් ජයතිලක මහත්මයා. ඔබතුමාට මා සුපුරුදු පරිදි ආයුබෝවන් කියලා පටන් ගන්න ආරාධනා කරනවා. අපි විශේෂ කාරණයක් විශේෂ සතියක් උදා වෙලා තියෙන්නේ. ඔබතුමා බොහොම කතා කිරීමට බොහොම කැමැත්තක් දක්වන මාතෘකාවකුත් එක්ක පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව එහෙම නැත්නම් අපි චෝගම් කියලා හඳුන්වන මේ සමුළුව දැන් ආරම්භ වීමේ සතියේ තමයි අපි මේ ගෙවිගෙන යන්නේ. මම ඔබතුමාගේ මුලින්ම දැනගන්න කැමති අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට දැන ගැනීම සඳහා ඉතාමත් කෙටියෙන් මොකක්ද මේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව නැත්නම් අපි මේ චෝගම් කියලා ඉතාමත් කෙටි වචනෙන් හඳුන්වන සහ මේකේ තියෙන ජාත්‍යන්තර වැදගත්කම කොහොමද කියන එක. ඔව් ධනශ්‍රී දැන් ප්‍රධාන යටත් විජිත බලවතුන් දෙදෙනා වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යටත් විජිත හරණයට පාත්‍ර වුණාම ඊළඟට ඒ බලවතුන් දෙදෙනා මෙන්ම පරණ යටත් විජිතත් බලුවා මේ සම්බන්ධකමේ මොකුත් තියෙනවද ඉතුරු කරගන්න කියලා. අතවසම දෙපාර්ශ්වයම හිතුවා එහෙම තියෙනවා කියලා. බ්‍රිතාන්‍ය එහෙම හිතුවා ප්‍රංශය තිබෙනම සංවිධානයක් හිතුවා මේ යටත් විජිතත් එක්ක සම්බන්ධකමක් තබා ගන්න ඕනේ කියලා ආර්ථික හේතුන් සහ මූලෝපාය හේතුන් උඩ. නමුත් ඒ යටත් විජිත ඒවා අත්වසෙන්ම සහමුලින්ම ප්‍රතික්ෂේප කරේ නැහැ. කතරම් අරගලකාරී සම්බන්ධකමක් ඉතිහාසයක් තිබුණත් මේ පරණ මව් රටවල් දෙකත් එක්ක සම්බන්ධකම් පවත්වීම. ඉතින් ප්‍රංශ භාෂාව පදනම් කරගෙන ෆ්‍රැන්කෝෆොනි කියලා කියන ප්‍රංශ භාෂාව කතා කරන රටවල් වල ලොකු සංවිධානයක් හදාගත්තා. අත්වසම ප්‍රංශයට ගහලා එළවපු වියට්නාමයේ වගේ රටවල් පවා ප්‍රංශ භාෂාව ඉහළින්ම අගයන අල්ජීරියාවත් එහෙමයි. ඉතින් ඒගොල්ලන්ට ඒ සම්බන්ධකම තියෙනවා. තම තමන්ගේ ශක්තියෙන් යනවනේ සංස්කෘතිය භාෂාව පදනම් කරගෙන තමයි ඒ ප්‍රංශරි අර්ථ වෙච්ච රටවල් ඒ සම්බන්ධකම පාත්‍රගෙන යන්නේ. බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් ඊට තරමක් වෙනස්. ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන්ම ඒක පදනමක්. නමුත් ඒත් එක්කම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, නීති ආධිපත්‍ය, ඒ වගේ අපට පුරුදු වෙච්ච යම් යම් පාලන ක්‍රම, පොදු පාලන ක්‍රම, පොදු දේශපාලන ඇගයුම් රටාවන් සහිත රටවල් හිතුවා මේ සම්බන්ධකම පවත්වාගෙන යන එක හොඳයි. බ්‍රිතාන්‍ය මුල පිරුවා මේ වගේ පොදු රාජ්‍ය මණ්ඩලයක් වෙන හදන්න ඕනේ. ඉතින් අතවසම DSN එක මහත්මයා පමණක් නෙමෙයි, ඊට පසු කාලීනව පැමිණි වඩා බොහොම තදබල විදියට දේශ ප්‍රේමී වූ බණ්ඩාරනායක මහත්මයා වගේ නායක පවා කිසි ලෙසකිනුත් උත්සාහ කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලෙන් අයින් වෙන්න. ඉතින් ඒක තමයි පොදු රාජ්‍ය මණ්ඩලයේ ඓතිහාසික සන්දර්භය. නමුත් අද මේ පවත්වන සමුළුවේ, මේ සතිය පවත්වන සමුළුවේ ඉතින් ලංකාවට විශේෂ වැදගත්කමක් තියෙනවා. සභාපතිත්වය භාර ගැනීම පමණ නෙමෙයි, අපි දැක්කා, අපි දන්නවා ලෝකෙ විවිධ තැන්වල ප්‍රබල ජනමාධ්‍ය ආයතන විසින් එපමණක් නෙමෙයි ප්‍රබල රටවල් වල පාර්ලිමේන්තු තුල ලංකාව ගැන දැඩි විවේචනාත්මක රළවේගයක් මතුවලා තියෙනවා. ඉතින් ලංකා විරෝධී හැඟීම් විවේචන අවිස්සීමකුත් සිද්ධ වෙලා තියෙනවා මේ රාජනායක සමුළුව සමග. දැන් ඒ නිසා යුද්ධය අවසන් වුණාට පස්සේ 2009 ඊළඟ අවුරුදු කීපය ගත්තහම ලංකාව සහ ලෝකය අතර සම්බන්ධකම කියන ඒ කාචය තුලින් බැලුවොත් අපේ සමකාලීන ඉතිහාසයේ ඉතාම වැදගත්ම සතියක්. ඔව්. මේ චෝගම් සතිය. ඔබතුමා කියපු කාරණාත් එක්ක යම් කිසියක විදිහක බලපෑමක් කරන්න තාමත් බ්‍රිතාන්‍යට අයිතිවාසිකමක් තියෙනවද පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට? අයිතිවාසිකමක් කියලා නිල අයිතිවාසිකමක් නැහැ. නමුත් යම් කිසි යථාර්ථයකුත් තියෙනවනේ. ඒ යථාර්ථය තමයි බ්‍රිතාන්‍ය මේක ආරම්භ කරා. බ්‍රිතාන්‍යයේ කිරීටය තමයි පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව. ඒ නායිකාව නියෝජනය කරමින් චාල්ස් කුමාරය එනවා. මෙවර ඔහු සහභාගී වෙනවා. ඉතින් බ්‍රිතාන්‍යට විශේෂ වැදගත්කමක් මෙතන හිමි වෙනවා. මේකේ
ප්‍රාරම්භ කැටි බ්‍රිතාන්‍ය නොතිබුණා නම් සහ බ්‍රිතාන්‍ය අර පරණ යටත් විජිත ඉතිහාසය නොතිබුණා නම් චෝග මේකුත් නැහැ අපි චෝග අපේ පොදු රාජ මණ්ඩලයක් නැහැ අපි ඒකේ සමාජිකයෙක් නෙමෙයි ඉතින් විශේෂ තැනක් හිමි වෙනවා අපි ඊළඟට මතක තියාගන්න ඕන මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් වන නියෂ්ටික බලතුන් අතර එක්කෙනෙක් තමයි බ්‍රිතාන්‍ය තවත් වැදගත් කාරණාවක් සමහර වෙලාවට ওই කාරණාව වලට වඩා විශේෂ වැදගත්කමක් තියෙන කාරණාව ලෝකේ භාෂා විශාල ප්‍රමාණයක් තිබුණත් දැන් විශ්ව භාෂාවක් හැටියට බොහෝ දුරට පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඒ නිසා බ්‍රිතාන්‍යට යම් කිසි බලපෑමක් කිරීමේ හැකියාවක් සහ දැන් BBC ඔව් BBC ආයතනය ගත්තාම ඇමරිකාවේ ජනමාධ්‍ය වලට වඩා යම් කිසි ගරුත්වයක් හරි හෝ වැරදි වේවා යම් කිසි ජාත්‍යන්තරයේ තුල පවතිනවා BBC එකට. ඉතින් ඔය කරුණු නිසා බ්‍රිතාන්‍යට විශේෂ වැදගත්කමක් තියෙනවා. ඔව් හොඳයි. ඔබතුමා කිව්වා මේ තර්ක විතර්ක මැද තමයි මෙවර සම්බලුව පැවැත්වෙන්නේ කියලා. තර්ක විතර්ක විතර නෙමෙයි දරුණු විවේචනත් එක්ක. හැබැයි මේ විවේචන මට හිතෙනවා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සංකල්පයේ ඔවුන් කියන ඔවුන්ගේ න්‍යාය පත්‍රයට පිටින් ගියපු විවේචනක් තියෙන්න පුළුවන් කියලා. ඩේවිඩ් කැමරන් වගේ මේ පුද්ගලයෙකුට ඇවිල්ලා ඒ තර්ක විතර්ක වලට පිටින් කතා කිරීමේ හැකියාවකුත් නැහැ කියන කාරණාත් මතු කරලා තිබ්බා ජනමාධ්‍ය ඔස්සේ. එහෙම තත්ත්වයක් උදා කරන්න පුළුවන්ද කෙනෙකුට තවත් රටකට ඇවිල්ලා පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව හරහා ඔය කියන බලපෑම් කරන්න පුළුවන්ද? බැරි කමන්නේ නැහැ නේ ධර්මශ්‍රී. මොනවා කරන්නද මේ සභාපතිතුමා නවත්තන්නද ඩේවිඩ් කැමරන් කතා කරන එක? කරන්න පුළුවන්නේ ඉතාලම දක්ෂ විදියට පිළිතුරු දෙන එක. ඒක ලංකා රාජයේ සහ රාජ්‍ය පාලකයන්ගේ දක්ෂකම අනුව තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. අත්ත වශයෙන්ම අපි ක්‍රිකට් ක්‍රීඩාව අනුසාරයෙන් කතා කරනවා නම් දැන් මෙතන අත්ත වශයෙන්ම අපේ පිටිකරුව වට කරගෙන ජාත්‍යන්තර ජනමාධ්‍ය සමහර රාජ්‍ය නායකයෝ දැන් මේ පන්දු යවන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මට මතක් වෙනවා මම දන්නේ අපේ තරුණම ප්‍රේක්ෂකයන්ට මතකද කියලා අරවින්ද ඩිසිල්වා මම හිතන්නේ ලංකාවෙන් නිර්මාණය වෙච්ච හොඳම පිටිකරුවා. අරවින්ද ඩිසිල්වා ඉන්දියාවේ කල්කටා ඊඩන් ගාඩන්ස් ටෙස්ට් එකේ ක්‍රියා කරපු ආකාරය ඉතාමත් අමාරු තත්ත්වයක්. අන්තිමට අපි දිනන්න ඕන මෙන්න තියෙනකොට ඒක ගිනි තිබ්බනේ අර පුටු වගේක්. ඉතින් ඒ විදියට තමයි සැලලම් කරන්න වෙන්නේ. බැට් පිට්ටෙන් ගිහිල්ලා ගහන්න බෑ. පන්දු යවන්න ඩේවිඩ් කැමරන් බනින්න එහෙම බනින්න බෑ. නමුත් එයා අසාධාරණ විචන කරන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමාට හොඳම හැකියාව තියෙනවා හිනාමු සුමෝනින් සුබුදු රටේ ගෞරවය සහ සත්‍ය ආරක්ෂාවන විදියට ශිෂ්ට සම්පන්නව අනිත් හැමෝගෙම හිත දිනා ගන්න සුළු ආකාරයට සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය හරහා ලෝකෙට පණිවිඩයක් යන ආකාරයට නිසි පිළිතුරක් දෙන්න. ඔව් ඔබතුමා කිව් විදිහට අරවින්ද සිල්වාට එදා ඉඩන් ගාඩන් වලදී පුළුවන් වුණා ඉන්දියාවට ප්‍රතිචාර දක්වන්න. ඔව් ඉන්දියානු කණ්ඩායමේ නායකයා ඇතුළු ඒ පිරිවරට. නමුත් අපිට මේවර ඒ අවස්ථාව අහිමි වෙලා තියෙනවනේ. ඉන්දියාවේ නායකයා අපිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මුලෙන්නට සහභාගී වීම අවිනිශ්චිතයි. ඇත්තෙන්ම සහභාගී නොවන තත්ත්වයක් තියෙනවා. ධර්මශ්‍රී අත්තවසෙන් මම පෞගේ සතියේ හිටියේ නවදිල්ලියනේ. එතන මේ බුද්ධි මණ්ඩලයක මේ සමුළුවක් තිබුණා. ඒක ආරම්භ කරේ ඉන්දියාවේ ආරක්ෂක මැතිතුමා. එදා ආරම්භ වෙච්ච දවසේ පළවෙනි දේශනය කරන්නේ ආර්ධන කළ තිබුණේ මට. ඉතින් ඔතන 150ක් විතර හිටියා. ඊට පස්සේ ඒක ඒගොල්ලන්ගේ ආරක්ෂක සහ විදේශ අමාත්‍ය අංශවලට සම්බන්ධිත පර්යේෂණ සහ බුද්ධි ආයතන පරණ මේක IDSA කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මම අඳුන්න පුවත්පත් කලාවේදීන් එන මගෙන් සම්මුඛ සාකච්ඡා ගත්තා ඉන්දියන් එක්ස්ප්‍රෙස් එකේ මැද පිටුවේ තිබුණා. ටෙලිවිෂන් එකේ වාදයකට සම්බන්ධ වුණා. ඉසිප්‍රිය පිළිබඳව රචනක අලුත්ම වීඩියෝ පාටේ පෙන්නපු දවසේ රාත්‍රියේ අපේ මේ වැඩසටහනේ ඒක ආපහු පෙන්නලා මේ වාදයකට පැටලුනම මම ඉතින් මම දන්නවා දැන් එතන නාඩිය මොකක්ද කියලා. ඉන්දියානු රාජ්‍ය යන්ත්‍රය ඒ කියන්නේ
අගමැති තුමාගේ කාර්යාලය ප්‍රයිම මිනිස්ටර්ස් ඔෆිස් මිනිස්ටර් එක්ස්ටර්නල් ඇෆෙයර්ස් විදේශ කටයුතු අමාත්‍යංශ ඒගොල්ලෝ එකාමෙන් කියා සිටියේ යන්න කියලා මේ එනි කොල්ලම ඕන්නේ ඔවුන්ගේ අවසරය දුන්නා ඔබ මේ සමුළුවට සහභාගී වෙන්න අවසර නෙමෙයි අත් වශයෙන්ම අවවාද කරා ආයිටිලි කරා නමුත් යම්කිසි දේශපාලන යථාර්ථයක් තිබුණා ඒ දේශපාලන යථාර්ථය තමයි තමිල්නාඩුවේ විරෝධය සහ ලබන මාර්තු විතර වෙද්දී ඉන්දියාවේ මහමැතිවරණය පැවැත්වීම ඉතින් අත් වශයෙන්ම සත්‍ය කාරණාව මන්මෝහන් සිං ඒ මැතිවරණ යථාර්ථයට හිස පහත් කරා නමුත් ඒක ඉතින් හැමෝම දන්න දෙන්නේ නමුත් ඔය තව කරුණු වර්ගයක් තියෙනවා අපේ ප්‍රේක්ෂක සමාජයට නොදන්න දැන් මේක හුදු මැතිවරණ ප්‍රශ්නයක් නෙමෙයි තමිල්නාඩුව තුල ලංකා විරෝධී රළවේගය ඉතාම ප්‍රබල වෙලා තියෙනවා ඒ කියන්නේ සියලුම දේශපාලන පක්ෂ තමිල්නාඩු කොංග්‍රස් බීජේපී ඩීඑම්කේ ඒඅයිඩීඑම්කේ කොමියුනිස්ට් පක්ෂ දෙක පවා ඒකමතිකව තීන්දුවක් ගත්තා ඉන්දියාව මේක වර්ජනය කරන්න ඕනේ ඒ වර්ජනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ මතයක් තියෙනවා ලංකාවට විරුද්ධව ඒක එක දෙක තමිල්නාඩු කියන්නේ එසේමසේ ප්‍රාන්තයක් නෙමෙයි ඉන්දියානු ප්‍රාන්ත ගත්තහම දැනට තුන්වැනි ධනවත්ම ප්‍රාන්තය ඒ වගේම ඉන්දියන් දේශපාලනයේත් බොහොම වැදගත් සාධකයක් දැන් ඉස්සර සමහර සිංහල මිනිස්සු අතර අද තිබුණා තමිල්නාඩු කියන්නේ කල්ලතෝනි වෙන තමයි ඒගොල්ලෝ දුප්පත්කමට ලංකාවට පැනලා එනවා කියලා දැන් එහෙම වෙන්නේ නැහැ මේ ඉහළ නගින ඉන්දියාවක ප්‍රබල ඒකකයක් තමිල්නාඩු දැන් කොංග්‍රස් පක්ෂය පරදුණ තමිල්නාඩුවට හිමි වෙන තන හිමි වෙනවා අයි නරේන්ද්‍ර මෝඩි බීජේපී පක්ෂයේ අගමැති අපේක්ෂකයා නරේන්ද්‍ර මෝඩි තරමක් හින්දු ආගම්වාදියෙක් සමහරු කොළඹ ඉන්නවා ඒගොල්ලෝ හිතනවා මේ නරේන්ද්‍ර මෝඩි මේ අපේ ජනප්‍රතිතුමා වගේ ඉතින් අපිට ලේසින් සමීකරණයක් හදාගන්න පුළුවන් කියලා එහෙම දෙයක් කරවනවා කියලා මම හිතන්නේ නැහැ මම උතන ගිහිල්ලා නරේන්ද්‍ර මෝඩි විසින් කොංග්‍රස් පක්ෂය කියලා නැති දේවල් වගේ කියලා තියෙනවා මොනවද කියලා තියෙනවා තමිල්නාඩුවේ කරපු ප්‍රසිද්ධ කතාවකදී කියලා තියෙනවා ඊට පස්සේ ඉන්දියානු විදේශ කටයුතු සම්පාදනය කිරීමේදී ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවලට තනක් හිමිවිය යුතුයි ඔවුන්ගේ හඬ සවන් දී යුතුයි කියලා. ඒක කවදාවත් එහෙම ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල අයිතියක් ගන්න නිසා ෆෙඩරල් ක්‍රමයකට තේ මම ඔක අත්වසෙම දිල්ලියේ සමුළුවේ ඔය 150 දෙනා ඉන්නකොට මම කිව්වා මම කිව්වා මේ ෆෙඩරල් ක්‍රමයක් යටතේ ඔය වගේ දැන් ලංකාව සම්බන්ධයෙන් ඒක විදේශ කටයුතු ප්‍රශ්නයක්නේ. ඒකට ප්‍රාන්ත රාජ්‍ය වලට එහෙම තැනක් දෙන්නේ නැහැ ලෝකේ ෆෙඩරල් ක්‍රමය යටතේ. නමුත් සහසන්ධිය හෙවත් කොන්ෆෙඩරල් ක්‍රමය යටතේ එහෙම තියෙනවා. ඉතින් මේ ඉන්දියාව